අපි වෙනුවෙන් අපි ව්‍යාපාරයේ යටතේ. මහනුවර මාතර හම්බන්තට මනරාගල බදුුල්ල, ගාල්ල, අම්පාර මඩකලපුුව ත්‍රිකුණාමලය, කළුතර, කෑගල්ල පොළොන්නරුව, ගම්පහ රත්නපුර මාතලේ නුවරේලිය කොළඹ කුරණෑ කල දෙවරා හා අනුරාධපු ද්‍රශෂික යන දහ නමයක. ඉදි කළ රණවිරු නිවාස අපේ රණවිරුවන් වෙත අතිකරු ජනාධිපජතුමා අතින් බාරදීමේ මේ මහඟු කටයුත්ත මෙ කෘථගුණ සැලකීම. මාහිතන් නෑ වැනි උත්සවයක් අපේ රටේ ඉතිහා සෙතිබනාය කියලා මෙවැනි උත්සෝම් මාලාවා. ම බැලුවා මේ පහුගිය දවස්වල වෙනත් රටවල්වල යුද්ධී වරුුණාම ඒවාඒ හමුදා බටහින්ට සලකනාකාරයේ. කර ජනාපතුමන මේ තිශය ඔක්තියක් නෙමයි यුදධය වරවෙලා වැඩිමූනොත් මාසයක් දෙ ඕන අවරුද්ධතියයි ඊට පස්සේ ඒ රණ විරුවන් ගැන කතා කරන්න තවත් වැඩිමුණොත් ඔන්න මඩල් ලක්ද රිබ එක मेඩල් ලක් එච්චරයි ඒතමයි කි්ව එක वाරක යුද्ධය තියනතා කල් අපි ඔවුන් අදහන්නේ දෙවන් ෙසින් යද්ධ වරුනාාම සෙබලා මුල්ලකය කියන කතාව කියවුණේ මෙන්න මේ නිසයි. නමුත් මේ කතාව ඔබතුමන් බොරු කරා. ඔබතුමක් එවගේ රාජ්‍යාරක්ෂ මාත්‍යන්සේ ේකම්තුමත් මේ කතාාව බොරු කරා. ලංකාවට මේ ගැත්තනෑ. ශ්‍රී ලංකාවේවෙහ වෙසෙන අපි සියලු දෙනාටමක මහගු ආදර්ශනය. අපේ රට බේරාගන්නට යම් කෙනෙක් දිවිදුන්නා නම් අතපය පූජා කලා නම්. අපේ ආන්ු කාරතුමත් ඒවගේම තන්දසේ නමාත්කමත්කව පරිදි ඒ පරිත්‍යාග කරපු යම් කෙනෙක් ඉන්නවන ඒ අය වෙනුවෙන් මේ රජය කල්ල තියෙන්නේ විශාල කර්ථව්‍ය එනි සාතිකරු ජනාතිපත්තුවනේ මහිතන්නේ ඔබතුමාට අපි සියලු දෙනාගේම ගෞරවයත් රාජ්‍ය නිල්ධාරිියෙක් හැරියට ගොටාබේ රාජපක්ෂ ඇතිතුමා ඉ ඔප්පටකි හිල්ලා. මේ රටේ සලකන්නටම ඕනෑ කියන ඔබට මේ කරලා තියෙන්නේ විශාල කෘතිකුණ සැකීමක් ඒනිසාම හිතනවා මේ ක අපිට විශාල සතුටක්. මේ කරුණු කාරණා කරන්නට පුළුවන් නුුණේ තිබුණු යම්කිසි දර්ශනයක් නිසා. ඒ දර්ශනය මේ අදයාාව උත්න්නේෙමේ. එකක් ඔබතුමා එක් දර්ශවම සසිය අනු ගණන් වල පාර්ලිමේන්තුවේ. මන්ත්‍රීවරයක් වසයෙන් මේ රණවිරුවන් වෙනුවෙන් ලොකු හඬක් නැගුවා. ඒකාල තිබුණු ආණඩුවල දොස් කිව්වා. ඇයි අපේ තරුණ දරුණියන් උතුරට යවල මරාදාාන්නකෙ ලැහවා.ඒ හැසාඩ්ල හොඳට වාර්තාාවලා තියනවා. ඒ හැන්සාඩ් වාර්තා අරගෙන කියව්වොත් ඕනෑම කෙනෙකුට මේ බලාගන්න්ඩ පුළුවන්. මයි කියවන්ට යන්නෑම හැම රැශ්‍රීමද මේ කියව්වා මහිතන්නන්නේ මුළු රටම දන්න කරණමේවා. ඒවගේ උපතුමා. ජනාදධපතිත් දරයට පත්වනකොට මහින්දු චින්තනය කියන මේ ලියවිල්ල ඉදිරිපත් කර. දෙදස් දහයේදිිත් ඔබතුමාක තවටිකත් අලුත් කරලා මහින්ද චින්තන ඉදිරි දැක්ම කියලගත් ඉදිරිපත් කර මේ සියල්ලෙම ඔබතුමාගේ ඒ තිබුණුණු සිහින ඔබතුමා මේ රටවෙනුවෙන් කරන්නට බලාපොරොත්තුනුද ඔබතුමා මේ සඳානරල දයන. මුල්ල එක සඳහන් කරා ඔබතුමා මේ රට බේරාජනවයි කියලා ඒක කර මේක සඳහන් කන්නවාඒ බේරාගත්තු රට ආසියාවේ ආශ්චර්ය දක්වා ගෙනනවයි කියලා අතිකරු ජනාධතිපත්තුමනේ ඒ නිසා මාද කල්පනා කර ඔබතුමාගේ නායකත්වෙන් තිබුණු මේ රජය දෙදස් පහේ ඉඳල දෙදස් නමයදක්වා වන කාලය තුළ දෙදස් නමේ ඉන්දල අදදක්වා කාලය තුළත් යම්යම් ජයගහනත්වත් කර ගත්තා ඒ ජෑයගග්‍රහන මංහිතන්නේ අපි ඔබට හොඩ්ඩක් පෙන්නන්නට ඕනේ. මො මේක සමහර වෙලාවට බොහෝ දෙනාට මතගෙන ඇතිති වෙන දේවල්. ආරක්ෂක ලේකම්තුමා ඔබේ දරුවන් වෙනුවෙන් නව සංකල්පයක් ඉදිරිපත් කළා ඒ මොකදද මේ දරුවන්ට පාසලක් කදල දුන්නා මට මක එක්දදාශනමසිය හැට ගනන්ග වල හැත්තෑ ගනංගුව මැලේවීදී රැකියොත් පැරණි අධ්‍යාපන මාත්‍යන්ශයක් ති වුණ. ඒ අධ්‍යාපන මාත්‍යාන්සය පසු කලක සම්පූර්ණයෙන්ම ජරාවාස වෙලා ඉතාමත්ම අවලක්සන් තත්ත්වයකට පත්වුණ. නමුත් එතුමා විශාල ප්‍රාතිහාරයක් කල්ලා මෙ අදෝපට මේ පෙනෙන ලස්සන ආරක්ෂක පාසල් හැදවා. මේක විරුදරු පාසල කියලා බොහෝ දෙනා කියන්නේ. විරුවන්ගේ දරුවන්ට වෙන්වුණු පාසල. එනිසා මේ පාසලාද ්‍රී ලංකාක අධ්‍යාපන ඉතිහාසේ අග්‍රගඥ්‍ය පාසලක් බෝට පත්වමින් පවතිනෝ. ගොඩාබේ රාජපක්‍ෂලේකම්තුමන ඔබතුමා මේ කරේ මහා විශාල කර්ත්‍ය මේක සුළු දෙයක් නෙමයි. නමුත් ඔබතුමා සම්පූර්යෙන් පරිවර්තනය කරන කොට කිසි කෙනෙක් ශ්වාස කළේ නෑ මෙතරම් ලස්සන පාසලක් හදන්නට පුළුවන් කියලා. ඒ වගේම ඔබතුමා අරක්ෂලේකම්මොරයා වශයෙන්. සෑම ආරක්ෂක කමිටු රැස්ට්‍රී මකතිම අතිකරු ජනාතිපත්යන්තුමාන්ට දන්වා සිටියේ මේ රණවිරුවන් බිඳින දුග්ගැහයට. ඒ වෙලා වෙත් ඔබතුමා කිව්වා හරියට ප්‍රවාහනය කරන්නට මට වාහන නෑ. මෝන් සාඩීන් පටවල වගේ තමයි නැව්වලදාලා අපි යවන් එයාපනයට. එනිසා තමයි අපේ ආණ්ඩුකාරතුමා කිව් පරිදි ජෙට්ලයින වගේ සුව පහසු නෞකාව කරදුන්නේ. එයින් ඔ බොහෝ දෙනා ගමන් කල් ඇති ඒ අත්දැකීම කවදාවක්ත් අමතක නොවන අත් දැකීම මෙන්න මේ ආකාරයෙන් තමයි එතුමා ඔබේ සුපසාදනය ගැන හෙකුවේ ම ඔබට ඉදිරිපත් කරන්න විසේෂයෙන් බලාපොරොත්තු වන්නේ මේ බලන්න මෑතකදි ශ්‍රී ලංකා යුද හමුදාව ඔවුන්ගේ සැබලුන් සඳහා ඔවුන්ගේ නිලධාරන් සඳහා අද අපේ රටේ තියන නවීනතම ඉදිර ඇඳන් දහස් ගණනකට වඩා තිබෙන දහසකට වඩා අනිවාරයෙන්ම වැඩි නවීනම පහසකන් තියන සල්්‍යාගාර පහසුකන් රසා යනාගාර පහසුකන් ඕනෑම දරුන් රෝගයකට ප්‍රතිකාර කරන්ට පුළන් වෛයිද දෙවරුන් සිටන මෙවැනි රෝහලක් ගොඩනගන්න හිතුවවෙත් ඒ ඔබ ගැන හිතලා. ඔබටම වෙන්වුණු දේවල් මේ ආරක්ෂක ලේකන්තුන් ප්‍රදහන ඒ හමුදාපතිතුමන්ල මේ කටයුතු කරලා තියෙන්නේ ඔබතුමන්ල වෙනුවෙන්. දැන් අපි බලම් මේ නිදහසක සාමයෙන් අවිදූ අපේ රටේ මොකදද අපි මේ කතා කරන්නට යන්නේ ප්‍රථමෙන් මට කියන්නට ඕනේ ඔබටත් මටත් කවදාවක්කත් අපේ ජීවිතයේ දිහන්න හම්බේන අප රටේ නව ගුවන්තොට පල කදාවිය කියලා. නමුත් මත්දල මයින්දරාජ පක්ෂ ගුවන් තොටු පල හැදීමෙන් මුළු දකුණම සම්පූර්යම වෙනස තත්වක පත්ව. ද අප කටුණනායකත් මත්තල ගුවන් තොට පලකුත්තිබෙනවා. මොකදද මේ මත්තල හැදීමෙන් වෙන තවත්වාසය කටනාායකට ඕනෑම ගුවන්ඥානයක් හදිසි අවස්ථාවකතේ ගොඩවස්සන්නට ඕනොත් යන්නට ඕන ඉන්දියාවට ඉන්දියාව මදුරාසියට හෙමත් නැත්නං ඊටත්ත හති වෙන ගුවන්තොට පලකට. ඒ නිසාවෙන්ම එය වැඩිපුර ඉන්ද නාරගෙනෙන්න්නට ඕනෑ වැඩිපුර ඉන්ද නාරගෙනෙනවා කියන්නේ වැය වැඩිවීමක් මියදම වැඩිනනාං මිත්‍රවරුණේ ඒ ගුවන් ගාස්තුවත් අනිවාරයෙන්ම වැඩි වෙනවා. නමුත් මේ මත්තල හැදුුණු නිසා කිලෝමීටර සියකට අඩු ප්‍රමාණයකින් හටුනායකකිින්දර යන්ට පුලුවන් නිසා අනිවාර්යෙන්ම අපට ඉදිරියේදී ඇතිවෙන්නේ විශාල වාසියයක්ට පේවාගෙන බොහෝ දෙනා කතා කරන්නේ අවං්ඥාවෙන් නමුත් මහිතනව මේ රටේ හරියට හිතන ඔබ වැනි අය. මේ ගැන දකින්නේ ඉතාමත් මොසුබවාදීව. අද අතිකරු ජනාතිපත්තුමන් මේ පරිශ්්‍රයට එනකොට. ඔබ දැක්වූ ප්‍රතිචාරය. එතුමාගේ අනුගාමිකෑන් වන අපට ඇතිකරේ මහක් සතුට. මට සමහරලාටර මෙතැන්ද ඇතුල්නකොට මගේ ඇස්තකට කඳුලුවා ඒ දෙම උපියෝ ඔබතුමා අල්ලන්නට ඔබතුමාගේ අතින් අල්ලන්නට ඒ දරු ඔබතුමාට දෙන්නට දරු උත්සාය දැකළ සැබෑ ආදරයක් තියනව නම් පමණයි. අතිිකරු නාධිපත්තුමන මේ අහිංසක ජනතාව අවංක ජනතාව එහම හැසිරෙන්න්නේ. මොවුන් මේ නගරවල ජීත්තන මේ බොරුකාරයෙන් නෙමයි මේ අය ඉතාමත්ම ආදරයකන්න අවංකව තමන්ගේ හැගීම් ප්‍රකාශරන පුද්ගලයන්. එනිසා මහිතනවා ඒ ඔබ දැක්කූ ප්‍රතිචාරය අප සියලජනාටම ගෙනාවේ මහත් ප්‍රසාධයක්. අපේ රටේ නායකයාට එතුමාට අපි පෘතුකන සැලකිය යුතුයයි කියන පනිිවිටේ තමයි ම හි දැක්කේ ැ. මේ වගේම එතුමා හැදවා බොහෝ කාලයක්තිස්සි අමත කරල දා අල තිබුණු හම්බන්තට වරාය. හම්බන්තොට වරායක් කියන එක තිබුණ ඉතිහාසේ. ඉතිහාස අපට වරාක් තිබුණ හම්බන්තොට. හම්න් තොටින් තමයි තොටක් වෙච්ච නිසා තමයි එය හම්බන් තොටකමීින් හැඳින් නුවත්. නමුත් ජාත්‍යන්තර මුහුදු මාර්ගයට කිලෝමීටට දහයක් පමණක් ඇතින් තිබෙන මේ හම්බන්තොට හවදාවක්වත් වරායක් තිදනේ නෑ. ජපක්ෂවරන් මේ සිහිනය දැක්තා එක්දා සම්සියය තිස්කනංවල රජ්‍යමන්ත්‍රන සභාවට ගිය DMම් රාජපක්ෂ මැතිතුමා එතුමාට කිවේ රණේ සිංහයා කියලා ඒ රූනේ සිංහා කිව්වේ රූණෙන් සිංහයක්ගේ හඩනඟපු නිසා ඒ කාලයේ පටන් මේ සිහිනය රාජපක්ෂවරුන් තුළ තිබුණා මේක සැබෑ කරගන්නට පුළුවන් වුණේ අනිවාරයෙන්ම මේරට නායක අබාවට පත්වන්නට පුළුවන් රාජ පක්ෂ ගෙනෙකට පමණයි. නිසාතමයි හිද ක් ජනාතපත්තුමාට එවැන් වරායක් හදන්නට ශක්තියක් ඇති වුණේ ඒ රාජපක්ෂවරුන්ගේ සිහිනය සැබෑ කරන්නට වූමනා නිසා ඒ අදවෙච්ච මේ සිද්ධිය නිසාවෙන් අද ජාත්‍යන්තර නැවමාර්ගේ දවසකට යනවා මිත්‍රවරුුණේ නැව් තුන්සිී අත් හරුසී අතර ප්‍රමාණයක් න්වද ඉදන බාගන්න ොලඹටෙන්නේ නෑ මො දේකට දවස් එක හමාරක් දතව නිසා මේ ඇවිල්ල උඩට පහෝ පල්ලහටයන්ටෝන නමුත් මේ හෙම මේ පෑගන්නක් ඇතුලට තමන්ගේ ඉදන ලබාගත්ත ඒ යන ගමන ගියා මේ නිසාවෙන්ම අද විශාල සංවර්ධනයක් හම්බන්දුර ප්‍රදේශය ඇත්වෙල තිබෙනවා. අපි හිතුවා රණවිරුවන් යුද්ධයට පමණයි දක්ෂ කියලා. මේකත් බොරු කර ගොඩි කාමර දෙකක් එක්ක ගෙයක් හදන එක යුද හමුදවේවා නාවිික හමුද වේවා ගුවන් හමුදවේවා සිවිල්ල ආරක්ෂක බලකාය වේවා අපේ රාජ්‍ය දෙපාත්නමේන්තුවේවා අපි ප්‍රතිපත්තියක් වශයෙන් කරේ පිට කොන්තරත්කරුවකොට ලබාදීීම. මහි වරදදදකිින් නෑ. නමුත් විශාල වැරදදක් අපිට හුණා. අපි සමහර දීපු මුදල්වලට සරිලනාකාරයට අපිට ගොඩ නැකිලි ලැබුණනෑ. එක්කු ප්‍රමාධදවෙලා ලැබුණ. එඒ න පමති නඩු න ලත ගොඩන ගිල්ලත්තමයි ලැබුණන ජනාාතිි ති කාරයා අතිකර නාාතිගවත්තුමන් බාගන්න නක දස් පහයේ නොවැම්බර් මස ඒවක තිුණ ගොඩ්නැකිල පාත්මේන්තුව තමයි එහි නඩත්තු කඩයුතු කරේ. ඇතුමා කතා කරල කිව්වා මේක කතා කරලා නවි කමුදප තුමාට කතා කරල්ල වකට හිටේ වයි සත්මෙරල් වසන්ත කරන්නකොට මාත්මය. ඇතුමාට කතා කරලා කියන්න කිව්වා. අපිට මේ ජනාදවෙඇති කාර්යාලය නඩත්තු කරනල දෙන්න පුළුවන්ද කියල. මං ඒ අනුව කරපු ඉල්ලීමකට පස්සේ. මිත්‍රවරණි මට කියන්නට ඕනේ අපිට අවුරෘත්්ධකට යන වියදමෙන් තුනෙං එකයි නාවික හමුදාවේ නඩත්තුූ ඒකය වැයකරේ අපේ කාර්යාලය තිමුුණටත් වඩාහොදට පවත්වාගෙන අන්න මි මේකතමයි තුමල්ලාගේ දක්ෂකම. අද මුළු නගරයක් දිහා බලුවම ොමනකරය විශේෂයි. කොළම පමණක් නෙමෙයි. ඊට අදදාාසන්න ප්‍රදේශවල තියන නගර ඊට දුරබැහැ පපදශවල තියන නගර මේ සියල්ලක් මද අලංකාර කරණය කරන්නේ. ගෝටබේ රජපක් සැමැතිතුන්ගේ නායකත්වෙන් එතුමාට රාජ්‍ය රක්ෂකමාත්‍යන්සේ තිමෙන කටයුතු වලට අමතරව ජනාධිපොත්තු මා දෙද්‍යාස් දාහයි අපප්‍රේල් මාසේ නාගරෙක සංවර්ධනය අත්තවරුවන්. මෙන්න මේ නිසාතමයි මිතුරුණනි අදාාපි දකින්නේ සුන්දර කොළඹ සුන්දර නගරයක් සුන්දර ගම්දකින්නේ අද ඒ නාගලක සංවර්ධන. ම්‍යයාන්සේ යත් බල ප්‍රදේශති වෙනවා ඒ බල ප්‍රදේශවල සියලු කඩියුතු ඇතු මන්ලගේ අනුමතිෙන් කරටන. නි තම තර නවීන අලංකාර ඇවිදින මංමාවත් ඇවිදින මන්තීරු බයිසිකල් පදිනවනං ඒවට මේ ආකාර ලස්සන නගකරද කිනන්නේ ේති දක් නිසා ල් ම කරන්න බේ සහෝදර සෞදරය රණ විරුවන් ඒනිසා ම හිතන්න්නේ ජාතිය තවත් ෑය ගති වෙන. ඔපට නාය ගැති වුුණා අපේ එක පාරක් අපිව අපේ ජීවිත බේරදුන්නට. <murs> <murly> cracked, weesh, dying, so grow, ි ද මේ ජීවත්තල බයි ැකක් නතු හම හට යන්නන්නේ ඒ නිසා. නමුත් අපි තවසරයක් නවගැති නය ගැතිවන ඔබට ඔබ මේ කරන සේවේ නිසා මේ රට නිදහස් කල්ල දලා ඊට පසේ මේ රට තවත්තැනකට ඔබ ගෙනන්ට ඔබේ දක්ෂතාවයන් පුද කනවා. එනිසා මං හිතන්නේ සියල රටයිවසියන් වෙනුවෙන් මංගේ කෘතක්ඥතාවය මේ මහොත්සවේදී ඔබට පුදකරන්ට කැමතිී. ඒ වගේම අධිකර ජතිිපත්තුමා ගේ කාල්ල ස්ාලන සමය තුළල. හලාවට තිබිච්ච ඒ අතහිතදීම ඔබතුමාන්ලාගේ උතුරමඇද පලාතේ ආණ්ඩු කාර්තුමා නමගිය කලාකරුවේ. එතුමා අදන්නවා මේ නලළුම්පොක්න වගේ රංගහලක තියෙන වටිනාකම එමවැනි නිෙලුම්පොක්න වැනි රංග හලක් අපිට ලබාගට පුළුවන් වුනේ අතිකර ජනනාතිපත්තුමාගේ තිබෙන ඒ උනන්දුව නිසා මෙම හැම එකක්ම සැසුම්වල තිබුණ මං නෑ කියන්නේ. අපිට තිබුණ නොච්චෝලය කියලා විදුිබාලගාරයක් ඒවා සැලසුම්වල තිබුණ. න ද ොමට දේගේ මාගේක සලසුම් මොලති වුණ. පොළලමේ දල මාතරටයන් සැලසුම් ොලතිමුණ තවත් සැසුම් හෝතියනවා. මේමත් සැසුම් මලතිමුණ. නමුත් මේ සැසම් ක්‍රියාත්ම කරටවන ්‍රියත්ම කරනෙක් නට තමයි ට ආදරය කරන්න ේ නිසා අතිිර නතිපත්තුමනේ අපේ ගෞරවය නැවත වරක් ඔබතුමන්ට මෙවැනිදේ කිරීම නබතුමා කරේ පෞද්ගලික එකක් නෙමේ ඔබතුමා මේ දැයි දවරවන්ට හදලදුන්න. මෙවැනිදේ අක්විවිින්න පුළුවන්කම ලැබුණේ. ඔබතුමන්ගේ ඒ තියන අප්‍රතිහද දෛරිය නිසාත් මේ රණමරුවන් අපට මේ රට නිදහස් කරල දුන්නත් නිසාත් බලන්න මම්ම මේ කල්පනා කන්නවා මේ ලුම්පොන රංගහලගේ තැනක් අති නවීන රඟහල සාමය නොතිබුණ නම් කොළඹ. ඕක වටේ බැරිකේත් දාලා බැරිිය දාලා කටුකම් බිගහලා ඔහමතමයි තියාගට වන්න එහම තියාගත්තන ඒතින වටිනාකම කුත්න. අද දරුව නොයක බලන්න පාසල් දරු හදේ බස්ගනන් ඇවිල්ල බල යන හ නොයකුත් ප්‍රසංගති වනවා නොයකුත් උත්ස පැවත්වන මේ සියල්ල කරන්නට පුළුවන් වුනේ ඔබ අපිට මේ රට නිදහස් කරල දීපු නිසා. අවසන් වසෙන්ට තවත් එතුමන්ලා අපි කරන කාර්යාල වලියෙන් ශ්‍රී ලංකා විිදුලි සන්දේෂ යාමන කොමිෂ සභාව තමයි අතිකර ජනාාධිපත්තු වමනින් මේ නිවාසේ කසිය හතරක් හදන්න සියකට මුදල් සැයන්. අපිේ ොම ආදරෙන් ගෞරවෙන් කරේ ඒක අපේ කොමිෂන් සභාවගත්තු තීරණය කවරුව කියලන මේ. අපි මගත්තු තීරණ. ඒි එකැරයට කතල් ල කිවවා හොද වඩකට අප මුදල් වෙන්කරම. අප පුළුවන් හ මුදල් වෙන්ක කරන අපිට ලබෙන ආදායමෙන් එවැනි මුදලක් තමයි වෙන්කරේ මංගිතනවා මිියන සියයක් අපි වෙන්කර ඔට ගෙවල් එකසි හතරක් හදන්ට අපි ඒ ගැන තාමක්ම පුෘාජතාව පලකවා අයෝම රජපක් සමැතිනියට පොද එතුමිය කිව්වා හොඳයි එක දිිස්ත්‍රිකකේවා අපි ඔබ වෙනනුවෙන් එ කරන්න. ඒනිසාිට මහත් ගෞරයක්ඒක. ඔබ මේ දකින්නේ විදු දේ යාමන කොමිෂන් සහාව මගින්. ශේනයෙන් තාක්ෂණක සහ නය ආධාර ලබාගෙන හදන විසල් කුලුණක් මේ කුණ හදල විවරුුණාට පස්සේ මේ රටේ තියන රූපවාහිනිී නාලික දුරකතන සියල්ලටම සම්ප්‍රේෂණය කරන්නේ මෙතනින්. එනිසා මේක මීටර තුන්සිය පණහක් උස විශාල කුණනක් ලෙස දකුණුවාසියාවේ තියෙන උසමකුලුණ ඒ වගේ මෙහි අර නෙලුම්පකුණ වගේම අපේ දරුවන් ඇවිල්ල බලන්ට පුළුවන් අති නවීන දේවල් තිබෙේ. සාප්පු සංකීර්ණ හෝටල් නොයකුත්තාකාරය ප්‍රදර්ශනාගර මේ සියල්ලෙන්ම දරුවට අධ්‍යාමනක දනු මලබාගන්ටත් පුළුවංස්ථානයක් හරයට මාමය දකින්නේ. ඒවගේ මංගපට කියන්නට ඕනේ දෙදස් හතරේ අපේ සම්පූර්ණ අපේ නිෂ්පාදනයට අපි මුදලක් තිබ්බොත්. කෘෂිකර්මය කර්මාන්ත මේ සියල්ලම සංචාරක ව්‍යාපාර මේ සියල්ලරම ි මුදලක් දැම්මොත්. එය එයට අපි කෙන දලදේශය නිෂ්පාතිතය කියලා. ොම සරලවක වෝොත් මා රිස්සල්ල කියපු කාරණෙ දෙද හතර මේක දෙදස් අනුව එකයි. රුපියල් බිලියන දෙදස් අසූ එකයි. එතකොට මේක දෙදස් දහතුන වෙද්දී. බලන්නහොපමන වැඩි වෙලාද කියලා අටදස් හැසිය හැත්ත හතරයි. හතරගුණයක්ත් වැඩ වෙලා. මිත්‍රවරුණ කවදාවක්කත් දළ ජාතික නිෂ්පාදය ඇත් ඩිවෙන්නට බෑ රටේ නිෂ්පාදනය වැඩිවෙලා නැත්ත. රටේ නිෂ්පාදනය වැඩිවෙන්න බැහැ සාමයක් නැත්තං. ඒසා තමයි තිකරු නතිපත්තුමයි ගිය සුමාන ස්ට්‍රේලියයාාව ඇගමැතිතුමාට අභියෝගයක් කරාම යම්කිසි ප්‍රෞද්ති නාලිකාවකින් එතුමා ඇහුව ඇයි මේ ලංකාවෙන් ඉඳලන බෝට්ටුවලින් පුද්ගලයන් ආපහු යමන්න තීරණය කරේ ලංකාවට එතතු හොඳ උත්තරයයක් දුන්න ඒ එක මුළු ලෝකට හොඳ උත්තරය ඇතුම ශ්‍රී ලංකාවේ යද හොඳින්ම සාමය තියන බා මන් දන්නවා. ඒ නිසා එහි සරනාගත ඇතිවෙන්නට බෑ. ඒනිසා ලංකාවෙන් යම් කෙනෙක් කෙනවනම් මට එහේ ඉන්නට අමාරුයි කියලා ඒ පුද්ගලයක් කියන්නේ අමූලික බොරු. එනිසායිගොල්ලංා අප පහු යවන්. මේ ස්ට්‍රලයාාව අගමැතුමා කියන්නේෙ ගිය සුමායක කිව්ේ. එතුමාට එතකොට ඒකට අභියෝගයක් කරා. ඒ ප්‍රෞෘත්්ති නාලිකාව. මා මගේ වචන වෙනස් කරන්නෑ. මං පැහැදිලිව ස්තරෝම කියනවා. එතුමා කිවේ ඇත්තරම ්‍රී ලංකායි සැ පස් කිය ශ්‍රී ලංකාව අද සාමයෙන් පවතින රට මිත්‍රවරුණේ. හහිතන්න මේකයි මේ විශාල කතන්දරේ එ අධියරක් ඒවගේ අපි අධි දන්න දෙයක්ත් තමයි. එක පුදගලෙක්ල නාදෑම් සහල්ලලාට වැරදිී තේරුන්ගන්න. පහස මනිස්ුත්ති දුපත් මිනිසු රටවල්වලින්න්න ැදිය අදාෑම් ලබල මනිස්ුතින්න නමුත් සමස්යක් පසයෙන් ගත්තම. රටේතියන නිෂ්පාධිතයට මුදලක්දාලා. අපේ ජනගහනෙන් බෙදුවොත් එ මුදල තමයි මේ අපි දකින්න මෙහෙම තමයි රටවල්වල දියුණුව මනින්නේ. ඔක ැලුවත් ද හතරදි මේ එකක්දස් හැට දෙකයි. එකනෙ එක්දා සමසය හතලි සටයිඉද. දෙදස් හතර වෙනකං එක්දා හැට දෙකයි. මේ අවුරුදු නමය තුළ මේ එක්දා හැට දෙක තුන්දස් දෙසි අසුවක් වෙනවා. එකන තුංගුුණයකින් වැඩි වෙලා මෙන්න සාමය ප්‍රතිඵල. මෙන්න ඔබ තුමන්ලා කරපු ඒ පරිත්‍යයාගේ හැපවීමේ තිබෙන ප්‍රතිපාලය මේවා ප්‍රතිඵල රහිතනෑ ඔබ නින්න්නෙමේ ඔබේ ජීවිතය දුන්නේ. ඔබ නිකන්ෙම මේය ඔබේ ඇස් ඉස්මස්ට ේ දන්දුන්නේ. මෙ මේ ලබාගන්න ඔබේ දරුවන්ට මේ වාල බාධෙන්. අපි කවුරුත්මය කරන්න අපේ දරුවන් වෙනුවෙන්. අපේ මේ තියන ජාතිය තියන එක්තරාවිදිියකක කැපවීම අපි බොහෝ වෙලාවට කියන්න අනේ අපේ දරුවන්ටවත් මේකේ අත් ඉදින්න පුළුවන් මුුත් ලොකුදයක් කිය. මටමක්නත් කමන්න ඕනෑ ගැමිය කියන කතාවක් මේක. නිසා මතවරුණ ේතමයි අපි ලබන විශාල සංවර්ධන ක්‍රියාදාමය. අදා අපේ රස්සාවල් නැති පුද්ගලය නුත් මේ ආකාරෙන් මඩවෙල. අපේ ඉතිහාසේ නැති තරමට අඩු වෙලා අද අරගෙන මං බැලවා දර්ශක දෙදස්දා හතර වර්ෂය අපේ ජනගහනයෙන් සියයට හතරයිත සම දෙකක් පමණයි ප්‍රස්සාවල් නැත්ති. සියයට හතරයිද සම දෙක් පමණයි මේක දහතුනේ තිබුණ සියට දහතුනේතිබුණන අවස්ථා තිබුණ ද හතරදි මේ අටයිද සම තුනයි එතු මේ හනිීර බාග වෙලා මේ සියල්ලක්ම අපි අද අත්විදින ප්‍රතිඵලය මෙන තවත්ක. සෞක්්ට ෂේත්‍රයේ නව ආයෝජන තුළින් දිගිවූ ජීවිතපේක්ෂාව. ඔබත් මාත් දන්නවාද ගමකත් ඕනෑම පුංචි ස්පිරිතාලයක් පවා සල්්‍යාගාරයක් තිබෙන සමහර නගරාසන්න තිබුණු රෝහල්වලක්ේන්ත්‍රයක් තිබුන්නේ ඒ සඳහා කොළමට මෙන් ඕනේ හදේහෙමනෙ මේ අද ඔබ දකිනෝ අනුරාධපුර නගරයට ගියොත් ඉතාම නවීන පන්නේ රෝහල් ඒව යිතියන ඔක්කොම් පහසුකක් මෙන්න මේ නිසාවෙන්ම දෙදා සතරේදි කෙනෙක් ඉපදුනොත් අපේක්ෂා කරන්නට පුළුවන් අවුරුදු හැටහතයින්ද. ඒකට අපි කියනවා උපදේදී ආයු අපපේක්ෂාව කියලා. අද දෙදා අස්දහතුන වෙනකොට මේ අවුරදු හැත්ත පහදක්වා වැඩිවෙලා. මේ සියල්ලක්ම හොඳ සෞඛ්‍යත් ඒවගේම කියන්නට මේවා ගනංහදනකොට අතිකරු ජනාතිපතුමනි රටකතියෙන සුරක්ෂිත්තාවය ගනගන්න රටේ සුරක්ෂිත්ාව නැත්තන් මේ උපේද ආයුපක්ෂාව තවා අඩුවෙනවා. ඉතින් මේම තිබුණන යුද්ධය තිබි තිබල තිබල ත්‍රස්වාදීන්ට එරෙහිවතිබුණු මේ යද්ධ තවතුර රජ්‍යානං. ද අතර ුණ හැටහැයිද සමනමය ඇතිකර ජනාතිපත්තුමන හැටවද හැ මේ කාලවෙනකොට. ඒක අනිවාර්යයි. නමුත් අද මේ තියන නවී න පහසුකන් නිසා අපිට කෙනෙක් ඉපදුනාවාති කියන්න පුළුවන් මොහු අඩුම ගාය අවරුදු හැතප පහක් පත් ඉඳී කියලා. ඒක තමයි මේ ආයු අපේක්ෂාව කියනකෙන් දියුණු සමාජවල තියෙන විශාල වැදගත් දර්ශකයක් අපි මේ කරා යනමයි කියන එකත් අපේ දරුවන්ටත් අපිටත් ලොකු සහනයා. අද අපේ මාර්ගපදධතියගත්තුත්. දස් ාතුන වෙද්දී. එක්ලක්ස පහලොස් දහ කිෝමීටර මාර්ග පද්ධති මම කවදක්ත් දැන නෑ තක ජාත තු ස ලංකා පරිපාලනේට ඇතුලත්වල හැත්තහතේ ආදුනකෙක් වසට මය ව අනුරාධපුරදිශක්කයටට මට හොඳට මහතයි මන් අද ගෝටාපය ලකම්තුමත් දෙෙක්ක යතුමත් සමඟ මේ නක් වෙලාවෙදි මන් දැක්ක. හොරෝපාන හන්දිය තිුණ නෑ හඩ තුනකට වැඩිය. මං මේ දිස්සෙක ඇවිදල තිය නොට. අදමන් දැක්ක මේක සම්පූර්ණ නගරයක්. ය දකින්න අත්තාසයි එහි තියන වෙනස පේන්නේ අවුරුදු ගානකට ඉස්සල් ලාප කෙනකොට මේ කාලේ අනවතවරක්ෙනකොට. ඒදා අස්සල් අපි ඒ වල වැටුනම්ම තවටිකක් වෙලා හුස්මගන්න ඕන ළඟවලින් බේරන්නට. එහෙම පාරවල්ලද ඇත්තෙත් නෑ. එඉස්සර හොඳ පාරක් තිබුණෙනෑ අද වලක්තිබන පාරක් හොයා ගන්ට බෑ මේක තමයි මේ සඩෑ වෙනස වෙච්ච. ඒවගේම දෙදා සතර අපට තුනම් ලක්ෂ විසි දෙකක් වාහන ලක්ෂ විසතුනක් වෙෙර. ද දන වෙනකොට ලක්ෂ පනස් දෙකක් වාහන. වාහන ගන්නවද අමාරුවෙන් ඉන්න සමාජයක් නෑමිත්‍රවරුණේ. අද මෝට සයිකලයක්ත් ගන්න පුළුවන්කම තිුණුව එක් ෙනන මෝට සයිකලයක් ගන්න. පුංචි ොියයක් ගන්න පුළුවන් එක් එන. ංචි ොියයක්ක් ගන්න කාරකක් ගන්න පුළුවන් කාරකක් ගන්නවා. අද බලන්න මේ වාහන සේල් සංක්‍යාව. ඒවත් හොඳ දර්ශක ඔබට බලන්නට අපේ රටේ දියුණුව. මාව ඔබට මේ සියල්ල කියන්නේ. මේ ජනජීවිතය වෙනස් වුුණු ආකාරය ඔබේ කැපවීම නිසා. අපේ චන්සේයන මැතිතුමා කිවවා මේ පලාතිබුණු විදුලි බලය ගැන. මුළු රටේම විදුලි බලය ගැන බැලුවොත් ගෙවල් සංක්‍යාව බැලුවොත් අද සියයට අනු හයකට අපි විදුලිය ලබාදීලා තියෙනවා. රජයේ ඒ විදුලි සම්ප්‍රේෂණ මාර්ගවලින්. මේක සහරලලා අතිිකර ජතිපත්තුමා පිටිරට. අගමැතිවරු ජධතිපතුරුන් සම්ක කතා ාගන්නවට ඔවුන්ටත් මේ කලොකු විිෂ්මය මේ යුද්ධ කර කර හිට පුරටක්. මේ ත්‍රස්ථවාදීන්ගේෙන් අවුෘත්තිහ බැටකාපුු රටක් එනවද යනවාද කියලා දන්නතුව ඇතිමුුණු රටක් කොහමද මෙතැන්ට ඇවිල්ල තියෙන්නේ. මේ කාරණය මංහිතන්නේ මුරු ලෝකෙටම සංවර්ධන ආදර්ශය. ඒ වගේම ත්‍රස්තවාදය පරාජය කරන්නට ඉතාම හොඳම මංහිතන්නේ දර්ශකයක් ඒ වගේම දිරිගැන්වීම. පිරිසුතු ජලය. මේ මත්ම ද ගද තිකර ජනාතිිපත්තුම සලගන්න ම ඔබට කියන්නනොටන මේ රටේ අධ්‍යාපනය ගත්තොත් ජලය වගේම අධ්‍යාපනයේ ලොකු වෙනසක් කරබ බුද්ගලෙන් දෙන්නේෙ අපපේ තිහසන්නවා. එක පුද්ගලේක් එක්දර්ශමසය හතලිස් පහේදිී. ඔබටත් මටත් නිදහස් අධ්‍යාපනයට මඟ පෑදුු ආච CW කන්නංග ්‍රීමතාාන. එතුමා නොවෙන්නට සල්ලිගෙවල තමයි ඉග ගන්න වෙන්න. සල්ලිගෙවල ඉගන ගන්නඩ පුළුවන් පවුල් ං්‍යාව ඒ කාලේ. ලංකාවේ ජනගහනයෙන් තිමුණේ සසිියර තුනකටඩ අඩු සංඛ්‍යාව. එතකොට ඕනෑම පාසකට ගිල් ඉගනකණඩ පුුවන් තත්වරන නිදහා සධ්‍යාපනය ලබදුන්න. දෙවනිකාරණය මට කියන්නට ඕනේ ඒ තිබුණු තත්ත්වය තවත් ඉහලටම එසෝපු අනිත් පුද්ගලයා අතිකරු මහින්දරාජපක්ෂ ජනාතිපත්තුමාවා මේ හාර්සිය ගණනක් දැනටමත් යෘර්තු කල්ල තියන මහින්දෝදය විද්‍යාගාර තුලින් ඒකත් අපේ චන්දසයන ඇමත්තුමා සඳහන්කර. මේ පාසලට විෘත්ත කර මේ ගනිතාගාරයක් මේ විද්‍යාගාරයක් පරිගණක විද්‍යාගාරයක්, භාෂාවිද්‍යාගාරයක්. බලන්න මේ කොතරම් අපූරු සෑස් මද්ද කියලා. මොකද මේ දරුව සන්නද්ධ කරන්නට තමයි එතුමාට ඕන කරන්න. ඇති එනිසා ඒ වගේම මේ දරුවන්ට ඒ පවුල්වලට පානීය ජලය සැප එතුමාගේ පරමමාර්ථ්‍යයක්ත් තියන පිරිසුතු ජලය දෙෙන්ට ඕනයි කියලා. ො එතුමායි එන්න කිරුව පත්තුවෙන්. කිරවා පත්තුවත් ඔබවගේම ජලේන් ටිකක් පෙලිච්ච තන. නියන් කාලෙයට බොහම මාරුයි ගුරවාා පත්තුවට හන් කල තමයි මිනිසු ගොයි ජීවිකාව කරගත්තේ. ති හෙන් කරන්නටත් තෝනෑ කලින් කලට හරි වැස්ස මේ අමාරුකන් තුල ඒ දැකපු තමන්ගේ අත්දැකීම් තමයි අද මුළු රටටම එතුමා දායාධ කරමින් මෙවැනි ප්‍රතිලාබ ලබා දෙන්නේ. එනිසා අද දෙදස් දහතුන වෙනකොට පවුල්ලකක සියයට අසු අටකට ජලය සපයා දෙන්නට ඇතුමාට පුළුවන් වෙලා තියනෙන මේක දෙදස් හතරදීසියට හැත්ත දෙයි. ඉති ශාල දුණුවක් අප දකින්න තු මගේ අපි ප්‍රාය සෑම කෙනෙකුටම පානීය ජලය ලබාදීමේ ඒ මහංගු උත්තුංග පරමාර්තය. මංහිතනවා අප ඔබටත් මට හැමැනට ජංගම දුරකමරද න. දෙදදා සතරති අපේ රටේති මන ක්ෂ සි දෙකයි ජංගම දුරකතන නැක්ත මලියන දෙයි දෙසම දෙකයි. අද මේක මිලියන විස්්සයි ලක්ස දෙසිියයක් ජංගම දුරකතන. ඒේ රටන්න නගහනය මිියන විස්්සකට පොඩ්ඩක් වැඩි. එතර හැමක් කෙනෙකුටම මේමකකිව ජග දුරකන විතරයි අතිකරජ අතිිපත්තු වනේ සාමානෙන් ශ්‍රී ලංකා ෙලිකම් මගම් සපයන මේසේවුඩ තබන දුරකතන තවතිබෙනවා මිියන තුනඇද සම්පහහා. එනිසා මිලියන විසි හතරකට ආසන්න ප්‍රමාණයක් අද දුරකතන තිබෙන රටක් හැටියට මේ රට සංවර්ධනය වුණු රටවල් අතර බොහොම ඉහල තනක් ගන්න රටක් බවට පත්වල තියනවා. ඒවගේ මයි. තුරතාක්ෂ තුමාට ඕන කමතියනවා ද සතර තුමා ාරගද්දිී මේ රටේ ජනගහනින් සියයට තුනයි පරිගනකයක් එමනත් නම් කොම්පියටර එකක් හසුරුන්ට ළුවන්. අද මේ සියයට පණහට කිට්ටුයි. අි ලගදිම ඒ නිල නිවේදනය නිකුත් කරනවා සියයට පනහට ිට්ටු සංකාවකට මේ ගෙනල්ලා. එතුමාට ඕනෙ කමතියනවා දෙදස් දාසේ වෙද්දිී මේක සයට හැත්ත පහදක්වා නංවාන්. මේක විශාල කර්තව්‍ය මේ සඳහා විශාල නාකත්වයක් අවශ්‍යයි. ඒතුම මේ නායකත්වේ නිරතුරෝම දෙන නිසා තමයි ඉලක්ක කරා නිලධාරීන් වනාට යන්ට වෙලාතියෙන්නේ. අපි බයනතුව යන්නෙත්තේක නිසයි. හො අපි පසු පස දැවන්ත රජයක් සහ බලගතු නායකයකින්න නිසා. මිත්‍රවරණ මංහිතන්නේ මට ඔබ දුන් අවස්ථාවෙන්ම ප්‍රෝජන ගත්තේ. අපේ රටේතිබුණු ඒ වටිනාමදේ කියන්නට වටිනාම දේවල් ගැන කියන්නට නමුත් එෙක් දෙ පමණක් කියලා මංහිතන්නේ මගේ කතාවමං අවසන්කවා මට කියන්නට මොන කමතියෙන්නේ. මේ යුද්ධයේ වැඩියම්ම දුක්විින්දේ. ගෙවල්වල හිටපු අම්මලා ඒෙවල්වල හිටපු තාත්තල යෙවල් වල හිටපු බිරිින්දෑවරු තමයි මේ කෙන් දුක්විින්දේ. ඊලත් වඩා දුක්විින්ද. පුංචි දරු. මෙන්න මෙම මහින්ද චින්තනේ තුමා කියනවා මංක කිය ලවසන් කරන්න ම කියන්නේ හැම වෙලාම මගේ හදවත ැනෝ කියනකොට. මකද මහිතන මට මේ පසක්වනවා මේ මොන තරං. මිරි ර්තයයක් දබිමක දකින්න කියලා. මෙ මේේදේ තුමා කියන් යුත්තේ වඩාත්ම අමිහිරි යතාර්ථය විනිින්නේ දිවිපිදු රණවිරුවන්ගේ බිරිින්දෑවරුන් සහ දරුවන්නේය. බලකායන්ට එක්වූ තැන් පටන් ඔවුන්ගේ හදවතෙහි සිය බිරින්දෑවරුන් හෝ දරුවන් සිටිය යුතු තැන තිබුණේ මෞබිමයි. ඔවුන් සමග ගැවිය යුතු කාලය ගෙවනුවේ රණබිමිහිගිය. මියගේ ඇතැම් රණවිරුවන්ගේ දරුවන් තබමත් තාත්තා එනතුරු. පෙරමක බලා සිටින බැව් ම දනමි. ඒ නොදරුවන්ගේ මතකයෙහි ඇත්තේ තෑගිත් රැගෙන මාසගණනකට පෙර ගෙදරා තාත්තාය. එබැවින් මේ කුරරු ත්‍රස්ථවාදී ක්‍රියානිසා දිවිඳුන් පළමු සෙබලාගේ සිට මානුෂික මෙහයුම වෙනුවෙන් දිවිදුන්. හෝ ආබාධිත වූ අවසන් සෙබලා දක්වාත් ඔවුන්ගේ පවුල්වල දවාදරුවන් වෙන වෙනුත් මම මගෙන් ඉටවිය යුතු ඉටුකම්තුකම් ඉටු කිරීමට නො පැලික් කෙම. මේ තමයි ඔබේ සදාධරීණය නායකයා තිීපු පොරොන්දුව සහයතුමා රටට බ අපටත් දුන් මහංගුවාදර්ශය. අතුකර ජනාදපත්තුමනින්. ඔබතු මන්ට අපේ ආශිර්වාදය පතන ගමන් මං සියලු දෙනාටම සුභනාගතයක් වේවා සියලු දදුදරුවන්ට මේ යහපත් රටේ යහපත් පොරොවසියන් වීමට අවස්ථාව සැලසීස්තිිමන මේ අවස්ථාවේදී. ඔබයින් උපරීම පල නෙලාගනහි කියන ඒ ඉමහත් මහංගු පාර්ථනාව සමඟ. na tuති.